සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව රචනාව දෙක. ඒගැන ළමයිට ඊය ළමයිතම තව රචනාවල් ලියන්ට දීලද නෑනෑනෑ ඊයේ ළමයි හයදිනාට කෝයිතින රචනාව කියව්ේ දැන් ඉතිරු ළමයින්ක රචනාතික. එතකොට ඒක මාර වැඩන්නේ හයි ඇයි ගැනී දැන් පන්තිය ඉන්නවනේ ද සමාර පන්තිය ල විස්කෝල තියයිද කොයට ගන්නකි අන්තිකොට ඔක්කොම මන්ත්‍රීලක ලිස්තේමාව හතලිස් පාට් පන සමාර පංචිවල ඉතින් එතකොට දවස් කීයක් කරන්නද මොකක්ද රචනාව කියවන්න දැම් මේක මාසයක් විතර කරන්න වෙන්න නෑනෑ වෙච්චරයි දැනති පවුණ හයෙන් අතර කරන්න ොද නෑන තව ළමයි ඉන්නඕනේ ආස ආස ළමයි ඉන්නඕන ගොල්ල රචනාවල් ලියන්ද කියවන්න කැමතිය රේඩියෝකි ඒගොල්ලු වෙනුවෙන්ටම මේක වාට වැඩ තමයි වාගෙත්තීන් ඔන්න තව ළමයක් කිය ස කියන්න දැගෙන්ද කිය ළමයක් කියන්න බලන්න මමටසේ හොදට කිය හොඳ රචනාවක හරි අපි ගිය වන්දනා ගමන අපි වන්දනාවේ ගිය මල්ලංගනය මුලින්ම අපි මල්ලංගනයේ වැද්දන් බලන්න ගියමු. වැද්දන්ගෙන් මී පැණි ඇද්දල කෑලි ඉත්තකූරු කට්ටියම මිලදී ගත්තෝය. අපේ මාමා කෙනෙක් වැද්දෙකුගෙන් වේලපු ගෝන මස් ඉල්ලූ විට වැඩි භාෂාවෙන් කතා කරපු වැඩි මාමා අපේ මාමාට අමු සිංහල කුණුවරපෙන් බැන්නාය. වැද්ද බැන්නන ඊට පස්ස අපේ මාමලා තවුමේ අමතරම ඇවිද ඇවිද ගෝන මස්කෑල්ලක් ඉල්ලුවෝය. කෝමාරි ගෝන මස්කෑල්ල අරගෙන ලොකු වීරයෝ වගේ අපීටපු ජනටාවපු මාමලා ඔොන්ට ගෝන මස්තිික උයාගෙන කෑවෝය. පව්වදා උදේ ඒ කාපු සේරටම බඩේ අමාරුවක් ඇඩිලා මයිියංගන ඉස්පිරිතාලට ඇතුල් කොළෝය. හරිද හරි කියමකට කියන්න දැන් ඊට පස්සේ අපේ මාමාට ගෝන මස්තියා මයිියංගනය කියලා කිව්වත් බඩේ අමාරුවක් හැදෙනවා කියා මාමාගේ යාළුවෝ වීදු කරන්නේ. ඒද වස එච්චදයි ගෝනි මස්කාලකීල ජරාවක් කල් මට වඩේගය හැරිච කන දවසලීල දිනික වන්ජනාවටකොට ආශර ඔවුන ඒක නෑනි නේද සජීවී ගුවන්විදුලි නාට්‍යය අද කතාව රචනාව දැන් වන්න තවත් ළමේ රචනාවල් ලීල කියලා ඉස්සරාතය නො කියවන්නේ කියන්න 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 අපි ගිය වන්දනා ගමන අපි වන්දනාවේ ගිය කතර ගමටය අපේ ශේරම වාහන තුනක් කතර ගම ගියෝය. කොපි කරා නේද ළමය ඇයි දර ඊයත්තැක්කන ඊයන මේ කලින් උත්තැක්කන කිවනේ කතර ගම කියීද චිංචාර් මාර කතාන සර කියන් කයිර ගම මිනිසු කොච්චර යන වදේ නම් එතකට ඔක්කොමයන් අනිතාව කොපි කර ලද අන්නම කියන්න අපි ගිය කතර ගමය මුලින්ම අපි කළුතර බෝධිය ගාව එකතු වනෝය. අපි එතනින් පඳිතු දමා උදේට කෑවෝය. උදේට ඉදි්‍යාප්ප කිරිඔදී පොල්මැල්ලුනුයි පොලොසුයි උයලා තිබුණි. ඊට පස්සි අපි යනගමන් කොස් වේලලා පැණිදමලා බැදලා තියනේවා කෑවෝය. සීනිගම දේවාලය ගාව පැලපී විකුණන මාමා කෙනෙක්ගෙන් අපි පැලපී කෑවෝය. ඊට පස්සේ අපි කෙලින්ම මාතරට ගීන් දවල්ට කෑවේය. දෙල් තම්බලා බලමාලු ඇමුල්තිය ඇති ඇති තවතිීන අන්ටිවාරය කියවන බත්කාලා කිරිපනි අට්ටියක් අපි කෑ ඇති ලම ඇති තවීන අම්බලන් තොටින් අපි කෑවේ කළු ඩොඩොල්ය තිශ්ෂ මාරාමේ යනකොට උනුනු බඩඉරිකු ලපටි කරල් තම්බලා තිබුණි ළමයෝ ඇතික වනේද රචනාව ඇයිතේ මම උදේත කාලත් නෑ ළමය ඔන්න වාඩියනවා සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව රචනාව දැන් පන්ති ළමයි එකක රචනා ලියලා තියෙන වන්දනා ගමන් ගැන ඒක තමයි සර් කියවන්නේ ඔන තව ළමයෙක්ට එඳ කිව්වා කියන්න කියන්න කියන්න
අපි ගිය වන්දනාවය අපි ගිය සේරුවා වෙලය ඒ යන අතරමකදී හබරනදී අපි අලි දැක්කෝය. අලි සංචුවක්ම පිට්ටනයේ කකා සිටියෝය. එක අලියෙක් වලිගිය නැතුව වැනිවැනි සිටියෝය. වලිග ඇති අලියා මැස්්‍යන්ත වලිගෙන් ගැසුවෝය. වලිග නැති වලිග කොටා කියන අලියා ඔය වැනිවැනි ඉතිෝය. තමුසේ තමුසේ මාරලවෙන්නේ ඇයිත තමුස මේ හරකට අලි අදාලාට කවියක් නේද ලියලදී කොයිද කොයිද කියීන කීනක තාත්තා ඒ අලියාව පෙන්නලා අරඉන්න වලිග කොටා කියා කිවෝය. එතකොට අපේ වානය ඉතපු මාමා කෙනෙක් එයා අලුමන්තර දන්නවා කියා කිවෝය. අනිත් මාමලා පුළුවන්නන් අලියාව නතර කරලා පෙන්නපං කියා ඒ මාමාට කිව්වාම මාමා වාහනෙන් බෑලා අලියාට අට උස්සලා මොනවාට කිව්වෝය. එක පාරටම අලියාව පිඹගෙන මාමාගේ පැත්තට දුවගෙන ආවෝය. මාමා දඩබඩගාලා පාරේ ඇදගෙන වැටුනෝය. මාමා වැටනවා දැකපු අලියා බයවෙලා කැලේට දිව්වෝය. ඊට පස්සේ අපි ඒ මාමාව වානේ ඩාගෙන ස්පිරිතාල්ට අරංගියේම. එතකොට වන්දනාගමන යන්ඩ උන්නෑන අර මාම ස්පිතාල ගිච්චන. රජීවී ගුවන් ඉදිලි නාට්‍ය අඩ කතාව රචනාව දැන් ඔන්න රචනාවල් අරියට කවුරුත් ලියලනෑ සොයට තරා ගීල ඉන්න සකතා කොන්න ඊළඟ ලාම හට වඩ ආට මොකදවාකපුට කියන්න පුතා බලන්දවාගේ තත්වනාව අපි වන්දනා අපි ගිය වන්දනාග හැමට වද නයා කියන්නක. අපි වන්දනාවේ ගියේ මාලිගා විලට අයිය. අපි මාලිගා විලට යනගමන් කෙලින්ම සීගලි චිත්ත නරබන්නට ගියාය. කොයි දන්ද තමය දැන් ඔය යන්නව කොළඹින්න කොළඹිද මාලිගාවිල යනකොට සීගිරි චිත්‍රයක් කොහෙද බලන්නක පින්තූර නෑ සීගිරි ගීල එන්නකි ආදයාකවන්න කියතුවන්න. ඊට පත්තේ අපි කෙලීම්ම අඹේවෙල කිරුපත්තියට ගියමි සීගිරියදල ඒ කවද්දී එදා මයිස එමම ගියාන හිදවස එතනින් අපේ තාත්තා කිව්වේ මෙතනින් අපිට ඉසිරමනි පෙමිලුවට බලලා යන්ඩ පොළුවන් කියාය. අඹේවෙල මොකට මොකට කිය කිය බල කියනග අපි ඉස්සරමුණිය පැමිවල බලා අවශ්‍ය තේබීමට කැලණි පන්සලට පැමිණියමි. මොයෝගිය ඔවු තැබේ ළම මොකේදකී හෙලිකොප්ටරයකට නෑනෑ වැෑන්යකි සජීවි ගුවන් ඉදිලි නාති අද කතාව වන්දනා ගමනේ නේද රචනාව වන්දනා ගමන දැන් තවලම තේදකි මම කියන්න 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 ඉක්මට කියන්න අනේ වන්ද වේලවයිට රචනාවල් ගැන බහුභූතනය ලියන හතර වරන්නේ. අපි වන්දනාවේ ගිය නුවර දළදා වැඳීමටය අපි අලුත් කාරකකින් ගියෝය ඒක හොඩයි තිස්සල්ලා දල්දා වලන්න ගියක කාරකි මාමලා ගිය අපිටත් අඩ අලුත් කාරකයකය අපේ මාමලා අලුතෙන් ගත්ත කාරකේ ඒගොල්ලෝ ගියේය. අපි අපේ කාරකය ගියේය. මාමලාගේ වාහනයට අපිට ඉස්සත කරන්ඩ අපේ තාත්තා ඉඩ දුන්නේම නැතය. මාමා බෝ මාමාදුවෙන් ඉස්සර කරන්ඩ අදනකොට අපේ තාත්තා ඉනා වෙවී අයියෙන් ගියාය. අම්මා එතකොට කිව්වේ නිකං ඉන්දානේ ඔන්න ඔය යන්ද දෙන්ද අලුතෙන් ගත්ත කාර්කන නංගිත වැඩ පෙන්නන්නනේ ඔය හදන්නේ කියාය. ඒත් කිසිම වෙලාවක තාත්තා මාමාට ඉස්සර කරන්න ඉඩදුන්නේ නැත. එක තැනකඩී විතරක් මාමා තාත්තාට ඉස්සර කොලෝය. තාත්තා පස්සෙන් එලෝලා එලෝලා කඩුගන්නාවේදී මාමාට ඉස්සර කළාය. ඊට පස්සේ තාත්තා නුවරට යනකම්ම ඔොන්දට පෑගුවේය. මාමාට කිත්තු කරන්නවක් බැරිවිය. අපි නුවරින් බෑලා තෙල් මල් ගත්තාටත් පස්සේ මාමා දඩ කොලයකුත් ලියාගෙන නුවරටාවෝය. ලමල්ලි මොකක්ද වැලියතිට කාර්යේශකන්නේ වන්දනාගමලිකෝ ඇසරිතින් අපි අන්තිමට කෝමරි මාලිගාවටාවනි අ
රජීවී ගුවන් ඉදිරි නාටි අද කතාව රචනාව. දැන් ළමයි එක්කෙනෙක්වත් අරියට රචනාවක් ලියලා නෑ කියලා වන්දනා ගමන ගැන සෑට හොඳටම කේන්ති ගිහිල්ලා. සෑ කියන්න එක්මට ඉවරයක් කල දාන්න මේ හයතත් කිත්තු. අපි ගිය වන්දනා ගමන අපි ගියේ කතර ගමටය. කතර ගමට යනකොට මැණික් ගඟ හිඳිලා තිබුණි. අපි එහෙම්මම කිරිවෙහෙර වන්දනා කරන්න ගියෝය. ගොඩක් රෑවෙලා නිසා කිරිවෙහෙරේ මළුව වටේම ඇති පහන් වැට නිවිලා තිබුණි. හොඳයිද සර්? අමුතු විදිහකට කියලා. අපි ඔනකොට අපි එනකොට ගොඩා රෑවෙලා තිබුණි. අපි ගියපු ලොරිබාගේ තිස්සමාරාමේදී කැදුනෝය. අපි තැන්තැන්වල ඔහේ වැතිලා නිදිමැරුවමු. ඉකි විඳමිට මං ඇඩුවලු මහරෑ නින්දේදී. නදයෑ වීලු කොලේ වැඩීටි කණ්ඩේදී. පොඩයිනු ඇයිච ආයකීන අන්තිවලික එක බිඳමිට මං ඇඩුවලු මාරෑ නින්දේදී නදයෑ වීලුකට වැඩීටි කණ්ඩේදී. ඒක තාලෙටම කිව්වන ඉවතන මන්දනාව කාරණාව කියීන කෑල්ලද්දාල් සින්දුවල් ලියාගෙන ඇවිලට ජනයන්.